අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණිට මේ ගෙදර ප්‍රථම නවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත නව නිරෝධායන නීතිය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි මුඛ ආවරණ දුරස්ථභාවය සහ දෑත් සේදීම අනිවාර්යයි පුද්ගලින්ට මෙන්ම ආයතන වලටත් නීති රැසක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතින් සංඛ්‍යාව 1800 සීමාවත් ඉක්මවා යයි පොළොන්නරුව සහ රඹුක්කනින් නව රෝගීන් හමු වෙයි කිරිඳිවැල මාළු වෙළෙන්දෙකුටත් කොරෝනා මාළු මිලදීගත් 80ක් නිරෝධායනයට විස්ස ගැන පාර්ලිමේන්තු විවාදය 21 සහ 22 විස්සට එරෙහිව මහා සංගරත්නයින් ජනපතිට ලිපියක් මදියුදීන් අත්තනංගුට ගැනීමට සෙවීම නර නාටකයක් මෙහෙම ගියොත් එජාපේට සිදු වූ දෙමයි අපිටත් සිද්ධ වෙන්නේ රාජ්‍ය ඇමති විදුර කියයි අගමැති මහින්දගේ කාර්යමණ්ඩල ප්‍රධානි තනතුර යෝෂිත රාජපක්ෂට මහනුවර තවත් ඛේද වාචකයක් විදුලි සෝපානයක් කඩා වැටි දෙදෙනෙකු මරුට වසර දෙකකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බහරේ සිටි මාකඳුරේ මදු සීසීඩීට රැගෙන එයි පොඩි ලැසීට ක්‍රීමට නියෝග ලොව පුරා කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව කෝටි 4කට ආසන්න වෙයි ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ තවත් ආසාදිතින් 61 දිනක පිළිබඳ තොරතුරු අද පස්වරුවන විට වාර්තා වුණා ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ 1852 ලෙසයි මේ අතර රඹුක්කන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමු වීමත් සමගම එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයට අයත් ගම්මාන 5ක් සඳහා සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍යාංශය කටයුතු කර තිබෙන්නේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතින් 61 දිනක පිළිබඳව අද පස්වරු 3 පමණ වන විට වාර්තා වුණා. රමුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ ඊරියගොල්ල ගම්මානයේ කොවිඩ් ආසාදිත කාන්තාවක් හමු වීමත් සමග එම ප්‍රදේශයේ ගම්මාන 5ක් සඳහා සංචරණය සීමා කිරීමට පියවරගෙන තිබෙනවා. පසුගිය සති දෙක තුළ කොරෝනා රෝගියෙකු බවට සැලකරන තැනැත්තෙකු ඇසුරු කර තිබෙනම් හෝ කොරෝනා වෛරසයේ පැතිර ගිය විදේශ රටක සිට පැමිණ ඇතම් වහම ස්වයං නිරෝධායනයට යොමු විය යුතුය. රඹුක්කන ප්‍රදේශයෙන් අපිට කොරෝනා රෝගය වැළඳුණු මහත්මියක් මුණ ගැසුණා. PCR පරීක්ෂණය මගින් ඇයට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වුණා. කලගෙඩි හේන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවක් ස්ථීර පදිංචි රඹුක්කන ඉරියගොල්ල කියන ප්‍රදේශයේ ආශ්‍රිතයන් රාශියක් ඇති බවට අපිට සැකයක් තිබෙන නිසා ඒ ආශ්‍රිතයන් සොයා ගන්නාතුරු පොලිසිය ආරක්ෂක හමුදාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියතුළු කණ්ඩායම මගින් తాවකාලිකව ඉරියගොල්ල ඇඹුල්ලම්බේ පින්හේන අලවත්ත සහ බොරළුව යන ප්‍රදේශවල සංචරණයන් తాවකාලිකව අපි අත්හිටුවා තිබෙනවා පොළොන්නරුව ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිත කාන්තාවක් පිළිබඳව තහවුරු වී තිබෙනවා. අදාළ කාන්තාව පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ. අදාළ කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව ඇගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර කිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුටද COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. දොම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ මේ හේතුවෙන් ඔහුගෙන් මාළු බිලදීගත් පවුල්වල පුත්කලින් හා ආශ්‍රිතින් 80කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවෙන්ද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ දිනේදී හමුවන අයලුන් දිහා බැලුවම ඒ හමුවෙන අයලුන් බහුතරයම හමුවනු ලබන්නේ දැනටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යමින් එම ප්‍රදේශ යම් කිසි ආකාරයකට හුදකලාවක නැත්තම් සමාජයේ ගැටෙන තත්ත්වේ නැති කරලා තිබෙන ප්‍රදේශ වලින් තමයි හමුවන්නේ. මේ අනුව විශේෂයෙන්ම වැඩිපුර ප්‍රමාණයක් හමුවන්නේ මිනුවන්ගොඩ ඒ වගේම ගම්පහ ප්‍රදේශ
ප්‍රදේශ සහ කටුනායක කියන ප්‍රදේශවලින් ඊට අමතරව ඉතාමත් සුළු සංඛ්‍යාවන් වත්තල කඳාන සහ කොළඹ කියන ප්‍රදේශනුත් හමු වෙනවා නමුත් කොළඹ ප්‍රදේශයෙන් හමුවන්නේ දෙන්න දෙනෙක් ඊයේ දිනේදී ඒ වගේම මේ දක්වා යම්කිසි තාමත් සුළු පිරිසක් පමණයි කොළඹ ප්‍රදේශනුත් වාර්තා වෙලා තිබෙන්නේ මේ අවස්ථාවේදී අපගෙන් විවිධ කටකතා පවත්වනවා තරජනයක් තිබෙනවා කියලා කොළඹ ප්‍රදේශයට රටේ ඕනම ප්‍රදේශයක යම්කිසි අවදානමක් තිබෙනවා ඔබගේ ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් හෝ හමු වෙලා තිබෙනවා නම් ඒකේ අවදානමක් නැතුව නෙමෙයි නමුත් කියන තරම් බරපතල අවදානමක් තිබෙනවා නම් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ විසින් අනිවාර්යයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය හෝ පනවනවා නිරෝධායන ඇඳිරි නීතිය පනවලා තිබෙන්නේ ඉතාමත්ම අවදානම් කියන ප්‍රදේශවලට ඒක ස්ථිර වෙලා තිබෙනවා සනාථ වෙලා තිබෙනවා ඊයේ දිනේදී මේ ප්‍රදේශවලින් තමයි මේ ආකාරයෙන් ආසාදිතයන් හමුවන්නේ ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල වෙළඳ සැල් හා ඔසු සැල් අද පෙරවරු 8ට විවෘත කෙරුණා ඒ අනුව අද රාත්‍රී 10 දක්වා එම ප්‍රදේශවල වෙළඳ සැල් හා ඔසු සැල් විවෘතව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද දින උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ පැය 14ක කාලයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන වෙළඳ සැල් විශේෂයෙන්ම සතුස්ස සමුපකාර වෙළඳ සැල් සුපිරි වෙළඳ සැල් ඇතුළු එම ආයතන විවෘත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා ඔසු සැල් සහ ෆාමසි විවෘත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා මෙම කාලය තුළ ජනතාවට තමන්ගේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඖෂධ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා ඒ නිසා අද දිනේදී මේ කටයුතු සැලසුම් සහගතව සිදු කරන්න කියලා ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ගෙදරින් එළියට බහිනකොට දවසේ 3-4 පාරක් එළියට යන්න උත්සාහ කරන්න එපා එක පාරක් එළියට ගිහිල්ලා මේ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන්නේ වගේම මේ රෝගයේ ගොදුරු බවට පත්වෙන්නේ බොහෝ විට වයෝ වෘද්ධය ඒ වගේම නිදන්ගත රෝගවලින් පෙළෙන අය විශේෂයෙන්ම අධික රුධිර පීඩනය දියවැඩියාව මෙවැනි රෝග ඒ නිසා එවැනි අය පිටතට යවන්නට එපා රෝගය ආසාදනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා ඒ හැරෙන්නට වෙනත් අයෙක් නිවසකින් ගොස් ඒ අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සපයා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා ඇදිරි නීතිය කාලය තුළ ඒ වෙළඳසැල් වලට ගමන් කරන්න හැකිවන්නේ තමුන්ගේ නිවසට ආසන්නම වෙළඳසැල දක්වා පමණයි ඉන්නහාට ගමන් කිරීමට හැකියාවක් නැහැ එසේ කළහොත් ඒ ඇදිරි නීති කඩකිරීමක්සේ සලකා කටයුතු කිරීමට සිදු වෙනවා කෙසේ වෙතත් හෙට සහ අනිද්දා යන දිනවල මෙම ප්‍රදේශයන්හි වෙළඳසැල් හා ඖෂධ හල් විවෘතව පවතින්නේ නැහැ දුන්නු නැ මුකුත් නැ වරු නැ මිනිස්සු රක්තිය දෙනවා නේද පේනව නේද ඇයි මේ බොරු කියන්නේ මිනිස්සු රක්තියද කරවන්නේ දවස් තුන නිවාඩු දුවේ දවස් තුනේ මේකට ලූණු දාන්න දී මිනිස්සු පොලිමේ ඉන්නව මෙතන බලාගෙන දී ලූණු නැලු ඉතින් පුතේ අපි එන්නේ මොන හරි බඩුගම් කක් ගන්න නේද අඩුවන තියෙන තරගේ 100ට දෙනවයි කියන ලූණු ටිකක්වත් ජනල්ල මේවට දාන්න බෑ ඉතින් අපිට කන්න මේ ලෝකෙ දෙන්නේ ගෙවල් වල ඉතින් මේ හරියයි කිව්වට දුවලාවට මොකවත් නෑ ගන්න බස් රථවල ගමන් කරන මගින් ලියාපදිංචි කිරීමේ කටයුතු කොළඹ බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී ඊයේ දින සිදු කෙරුණා. මේ අතර වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශ දෙකේ තත්ත්වය යම් තරමකට පාලනය වෙමින් තියෙනවා. ඒ ප්‍රදේශවලින් පිටතට රෝගීන් වාර්තා වීම මට්ටමේ තියෙනවා. කෙසේ වෙතත් ඒ ප්‍රදේශවල තවදුරටත් ආසාදිත රෝගීන් ඉන්නවා. ඒ වගේම ඔවුන් බීජවසන සමයේ ඉඳලා දිනෙන් දින රෝගීන් විදිහට වාර්තා වෙනවා. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ස්ථානවල ඍජුවම මේ පොකුරට සම්බන්ධ වෙච්ච පිරිස් රෝගීන් විදිහට වාර්තා වෙනවා ඔවුන්ගේ පළවෙනි පෙළ සහ දෙවෙනි පෙළ ආසිතනුත් මේ විදි රෝගින් දිහට වාර්තා වෙමින් තියෙනවා එම තත්ත්වයන් පොකුරු බවට වර්ධනය නොවි පාලනය කර ගැනීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශ්‍රේෂ්ඨ මට්ටමින් කටයුතු කරනවා ඒ වගේම නිදහස් වෙළඳ කලාපයේ ආසිතව කටුනායක රෝගින් වාර්තා වෙනවා ඒක ටිකක් අවදානම් තත්ත්වයක් පවතිනවා එම ස්ථානයේ විශාල සංඛ්‍යාවක් රෝගින් එකවර වාර්තා වෙමින් තියෙනවා කෙසේ වෙතත් මේ තත්ත්වයත් පාලනය කර ගැනීම සඳහා අපි උපරිම උත්සාහ දරමින් ඉන්නවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් යම් කිසි පාලනයක් කරලා තියෙනවා ඇතන් තොරතුරු දෙන්න එපා මාධ්‍යට කියලා ඒක යම් විශේෂයෙන්ම ආයතන සංග්‍රහය සහ විනයකාරී සංග්‍රහය පදනම් කරගෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලිපියක් නිකුත් කරලා තියෙනවා සියලුම නිලධාරීන් සඳහා මේ තොරතුරු ලබා දීමෙන් වළකින්න කියලා කෙසේ වෙතත් කිසි විටකත් වෘත්තීය සංගම් වල ප්‍රකාශ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වාරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට හෝ කිසිදු බලධාරියෙකුට හැකියාවක් නැහැ ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෘත්තීය සංගම් වලට සහ වෘත්තීය සමිති නායකයින්ට තියෙනවා ඒ නිසා නිලධාරීන්ට මෙවැනි සීමා කිරීම කරත් ඒක වෘත්තීය සංගම්
හංගම් සඳහා අදාළ වෙන්නේ නැහැ. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලැබුණ කොවිඩ් ආසාදිතින් සහ ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල් කාර්ය මණ්ඩලයේ මානසික සුවතාවයේ උදෙසා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පාලන අධිකාරියේ මෙහෙයවීමෙන් සංවිධානය කළ සංගීත සදෑවක් ඊයේ රාත්‍රියේ රෝහල් පරිශ්‍රයේදී පැවැත්ුණා. COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු නිරෝධායන නීති ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු නීති ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. COVID-19 වෛරස් රෝගය සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් තුල පොදු ස්ථානයක සිටින සෑම තැනැත්තෙකුම හෝ වෙනත් තැනැත්තෙකු සමග සමීපස්ථ වීමට හැකියාව ඇති වෙනත් යම් ස්ථානයක සිටින සෑම තැනැත්තෙකු විසින් හෝ සෑම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතු අතර තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යා යුතුයි. එසේම COVID-19 වෛරස් රෝගය සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් තුල සිටින තැනැත්තන්ගේ සංචරණය සීමා කිරීම රෝගී තැනැත්තෙකු හෝ රෝගී තැනැත්තෙකු බවට සැක කරනු ලබන යම් प्रतिकार संधा हो निरोधायन कार्य संधा रोहलकट निरीक्षण स्थान हो निरोधायन मध्यस्थान गिनेम हो ऐसे गिनेन यम तेकुत नियम किरीम हो समस्त श्रीलंका वसंधा निसी बलधरिया वेसिन निश्चय करु लभ्य है कि आकारेट बीचोषण काल सीमा व नोयक मुमन काल्याक संधा रोग्य वेलदी अति बवट सक करु लबन यम तेकुत स्वकीय निवस तुल परिश्रे तुल हो पद स्थान तुल स्वयं निरोधानी वन विधान किरीम टैकियान बवद एम गैसट निवेदने दिनवा එසේම අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යම් තැනැත්තෙකු විසින් COVID-19 වෛරස් රෝගය සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයකට ඇතුල් වීම හෝ ඉන් පිටවීම රෝගී ප්‍රදේශයක් තුළ ඇති යම් පොදු ස්ථානයකට ගමන් කිරීම ප්‍රවාහන කටයුතු කිරීම හෝ ඇතුල් වීම රෝගී ප්‍රදේශයක් තුළ ගමන් කිරීම සිදු නොකළ යුතු බවයි. කොවිඩ් වෛරස් රෝගය සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම හෝ කොවිඩ් වෛරස් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් යම් සේවාවක් සපයනු ලබන යම් ආයතනයක හෝ සේවා ස්ථානයක සේවා යෝජක විසින් ඒ ආයතනයේ හෝ සේවා ස්ථානයේ බාරව සිටින තැනැත්තන් විසින් එම සේවාවන් පවත්වාගෙන යාමේදීද නිසි බලධරයා විසින් නියම කරනු ලබන යම් වේලාවක් ඇතුළත යම් පරිශ්‍රයක් තුල සිටිය හැකි බවට අවසර ලබා දී ඇති උපරිම සේවා නියුක්තිකින් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මමන සංඛ්‍යාවක් තබා නොගත යුතුය. එම ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල්වන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණයක් පැළඳ සිටි බවට සහතික විය යුතුය. තැනැත්තන් දෙදෙනෙකු අතර මීටර 1කට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යා යුතු බවට සහතික විය යුතුය. ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල් වීමට පෙර අතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැනබරු ලබන බවට සහතික විය යුතුය. ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල් වන සෑම තැනැත්තෙකුම සඳහා සබන් සහ විෂපීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි අත්සේදීමේ පහසුකම සලස්වනු ලැබිය යුතු අතර ආයතනයකට හෝ සේවා ස්ථානයකට ඇතුල් වන සෑම තැනැත්තෙකුම එසේ එම ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල් වීමට පෙර අතුව ඔවුන්ගේ අත්සෝදන ලබන බවට සහතික විය යුතුය. ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල් වන සෑම තැනැත්තෙකුගේම නම හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධ කරගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යා යුතුය. එසේම නිසි බලධරයා විසින් කලින් කල නිශ්චය කරනු ලැබිය හැකි වෙනත් යම් රෝග වැළැක්වීමේ පියවරවලට අනුකූලව ක්‍රියා කරනු ලැබිය යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. රජයක් විදිහට අපේ රටේ ජනතාවට දිය හැකි උපරිම සේවය රජය විසින් සලසනවා. ඉතින් මේ தත්ත්වය අපි පාලනය කර ගැනීම සඳහා විශේෂයෙන් අමාත්‍යවරයා විදිහට මම ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා. ඒ ගැසට් පත්‍රයේදීත් අපි පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක අපි බොහෝ දුරට සාකච්ඡා කළා. පොලිස්පතිතුමත් එක්ක සාකච්ඡා කළා. පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ නීති සම්පාදනය කළේ. එහිදී පොලිසිය නිරන්තරයෙන් අපිත් එක්ක එකඟ වෙච්ච කාරණය තමයි මේ ගැසට් පත්‍රයේ පළ කරලා තියෙන නීති වැරදි විදිහට පාවිච්චි වෙන්නේ නැහැ, අවභාවිතාවක් වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ ජීවිතය යහපත්ව පවත්වාගෙන යෑම සඳහා, රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යෑම සඳහා අරමුණු කරගෙන COVID-19 රෝගය ලංකාවේ සමාජය තුළින් ඉවත් කිරීම අරමුණු කරගෙනයි අපි මේ නීතිය හැදුවේ. COVID-19 වසංගත රෝගී තත්ත්වය පිළිබඳව මෙන්ම මේ වන විට සමාජය තුළ විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින දැඩි කතා බහක්. විසිවන ව්‍යවස්ථා සංශෝධනය තුළින් අස්ථාවර රාජ්‍යයක් බිහිවිය හැකි බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් පූජ්‍ය ඇල්ලේ ගුණවශ හිමියන් සහ මුරුත්තිට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය මේ බව අවධාරණය කර තිබෙනවා. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයේ ජනතාවට අවශ්‍යව තිබුණත් මේ මොහොතේ රටේ පවතින තත්ත්වයත් සමග ගෙන ආ විසිවන ව්‍යවස්ථා සංශෝධනය රට තුලම මහත් ආන්දෝලනයක් නිර්මාණය කර අවසන්. මේ අතර අද පැවති පක්ෂනායක රැස්වීමේදී තීරණය වී තිබෙන්නේ විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ලබන 21 සහ 22 යන දෙදින තුල පැවැත්වීමට තීරණය වී ඇති බවයි. මෙවන විට දේශපාලන වේදිකාව තුල විසිවන සංශෝධනයේ සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් වන පසුබිමක් තුල පසුගියදා ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව මෙන්ම අග රදගුරු සම්මේලනයේද ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සුදුසු නොවන බවයි. මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමි සහ පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමියන්ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් විසිවන සංශෝධනය සම්බන්ධයෙන් යොමු කරමින් උන්වහන්සේලා විසිවන සංශෝධනයේ අහිතකර තත්ත්වයන් පිළිබඳව පුළුල් විවරණයක් සිදු කර තිබෙනවා. විසින් බිහි කරනුයේ අත්නොමතික ලෙස විධායකයේ මෙහෙවිය හැකි උත් ව්‍යවස්ථාදායකය හා අධිකරණයේ තම අනසකට යටත් කරන්නට තරම් බලයක් සහිත ජනාධිපතිවරයෙකු හා දුබල අමාත්‍ය මණ්ඩලයක් බවත් මෙම ලිපිය මගින් උන්වහන්සේලා පෙන්වා දෙනවා. ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති වගකීම් රාශියක් ඉවත් කර ඇති අතර ජනාධිපති ධුරය දරන්නා විසින් කරනු ලබන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අධිකරණයේ හමුවේ අභියෝග කිරීමේ අයිතියද ජනතාවට මෙමගින් අහිමි කර ඇති බවයි මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ. විසෙන් නීතිය පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යන්ත්‍රයක් බිහිවීමට බොහෝ ඉඩකඩ පවතින බවත් උන්වහන්සේලාගේ අදහසයි. ඔබතුමාත් ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ කූට අරමුණින් යුතුව රටත් ජාතියත් පාවා දීමට ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන්ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමයේ පිටුපස තිබේදැයි සැක මතුවන බවත් මහා සංඝරත්නය මෙම ලිපියෙන් පෙන්වා දෙනවා. පෞතින තත්ත්වය අනුව ජනතාවගේ අපේක්ෂාවන් යටපත් වන අයුරින් එම කෙටුම්පතේ ඇතුළත් කර තිබෙන පහත සඳහන් සංශෝධනයන් කෙරෙහි ඔබතුමන්ගේ අවධානය යොමු කර සිටින බව මෙම ලිපිය යොමු කරන භික්ෂුන් වහන්සේ පෙන්වා දෙනවා. හදිසි පනත් කෙටුම්පත් ගෙනීම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම අමාත්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොමන අමාත්‍යවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උපලේඛනයේ සඳහන් දේශීය තුල වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු ප්‍රතිචාව ව්‍යවස්ථාවේ 53 වන වගන්තියෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ බාධකයේ ඉවත් කිරීම විකනකාධිපතිවරයාගේ විෂය පතින් ජනාධිපති ලේකම් කාර්යාලය අගමැති ලේකම් කාර්යාලය හා රජයේ විසින් 50% කොටස් දරන සමාගම් ඉවත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභ්‍යාසන අධිකරණයේ විනිසුරුවන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සමාජිකින්ව පත් කිරීමේ අභිමතානුසාරී බලයක් ජනාධිපති වෙත ලබා දීම මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම ඇමතිවරුන්ගේ ගණන 30කට සීමා කිරීමේ වගන්තිය ඉවත් කිරීම. ඒ තුල සඳහන් වන කරුණක් වන්නේ රිෂඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා වැනි අන්තවාදීන් මේවන විට ආණ්ඩුවත් සමග සමීපව කටයුතු කිරීමට පටන්ගෙන තිබෙන්නේ අනාගතයේදී මෙවැනි සංශෝධනවල වාසිය ලබා ගැනීමේ යටි අරමුණ ඇතිවදැයි සැක පළ වී තිබෙන බවත් ජනාධිපතිවරයා වෙත මෙම කරුණු යොමු කළ මහා සංඝරත්නය පවසනවා. මෙම ආණ්ඩුව පත්වීමේදී ජනතාවට දුන් පොරොන්දුව ඌයේ අලුත් ව්‍යවස්ථාවකි. ජනතාවගේ අපේක්ෂාව ඌයේද එයයි. ව්‍යවස්ථාවට අවිධිමත් ලෙස සංශෝධන කිරීමේ ආදීනව ජනතාව විසින් අත්දැක තිබේ. කුමන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන එකදී උවද දැනට රට මුහුණ පා සිටින සැබෑ අරුබුද වලට විසඳුම් ලබා දීමට පියවර ගත යුතුය. මෙවන විටත් රට තුල ආන්දෝලනයකට ලක්ව තිබෙන 20 වැනි සංශෝධන ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු ඇත. එසේ තිබියදීත් එම සංශෝධන සම්මත කරන්නට කටයුතු කරන්නේ නම් අවම වශයෙන් මෙහි සඳහන් කර තිබෙන සංශෝධන සිදු කරන මෙන් ඔබතුමන්ව බලයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ භික්ෂුන් වහන්සේ ජාතික සංවිධාන ඇතුළු දේශප්‍රේමී ජනතාව නියෝජනය කරමින් ඔබතුමා ගෙන් කාරුණික වෙල්ලා සිටිමු. මෙම ලිපිය පිටපත් අතිපූජ්‍ය ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේලා වෙත, සෙසු ආගමික නායකතුමන්ලා වෙත, ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ වෙත, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපාබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙත යොමු කරන බවයි භික්ෂුන් වහන්සේ පවසන්නේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී විසිවන සංශෝධනයේ වෙනුවට තිරසර නවින සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීම වෙනුවෙන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්
විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනයෙන් උපුටා ගැනීම කොරෝනා වසංගත ව්‍යාප්තිය ජන ජීවිත බරපතල පීඩාවකට ලක්කොට තිබේ. ඒ අතර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවට සිය බලාරගලිය සුරක්ෂිත කර ගැනීමට ආණ්ඩුව වෙහෙසෙමින් සිටින අතර සෙසු සියල්ල පසෙකලා ආණ්ඩුව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරපින්නාගෙන යමින් සිටී. තම ජන ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනු ඇතැයි විශ්වාස කළ ජනතාව වත්මන් ආණ්ඩුවට 3-2කට ආසන්න සුවිශාල ජනවරමක් ලබා දුන් අතර ආණ්ඩුව ඊට ලබා දෙන ප්‍රතිචාරය වන්නේ ඊතා වේගයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකා අධිපති ගමනකට යොමු වීමයි. කොවිඩ් වැනි අවාසනාවන්ත ව්‍යසනවලට මුහුණ දී ජයගත හැකි ශක්තිමත් සෞඛ්‍ය සේවයක් සහතික කිරීම යුගයේ කඩිනම් අවශ්‍යතාවයකි. ඒ වෙනුවෙන් නොවලහා කළ යුතු වන්නේ බලවියරු උදෙසා ගෙන එන්නට වෙහෙසෙන 20 වෙනි සංශෝධනයේ වැනි කටයුතු වලට වඩා තිරසාර නවීන සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීමයි. උපුටා ගැනීම අවසන්. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එරෙහිව 20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරයේ විසින් සංවිධානය කළ පෝස්ටර් ඇලවීමේ වැඩසටහන කොළඹ කොටුව දුම්රියපොළ අසලින් ආරම්භ වුණා. ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවක සංගමය එක්සත් කම්කරු සම්මේලනය ලංකා ගුරු සංගමයේ ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව සංවිධානය කර තිබූ මෙම පෝස්ටර් ඇලවීමේ වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිති නායකයින් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මොන මර්ධනය ආවත් මේ 20 වෙනි සංසදයේ ඉරවික අපි ක්‍රියාමාර්ගයේ ගෙනිනවා මේක. අපි දන්නවා මේක මේ රටේ ජනතාවට බරපතල ප්‍රශ්නයක්. අද ජනාධිපති අගමැති කාර්යාලවල විකරණ අයින් කරලා තියෙනවා. ඒතර විකරණ පනත ගැන සම්පූර්ණයෙන්ම මේකේ කතාවක් නැහැ. මේකේ තියෙන්නේ බලය සංකේන්ද්‍ර කිරීම ඒකාධිපති ගමනක් කියන්නේ ඒක සම්පූර්ණයෙන් වැරදි. සමාජ දුරස්සභාවය කොරෝනා තත්ත්වය මේ සියල්ල තියාගෙන සියලු දෙනාගේ විරෝධය බල ගන්න පෙරට එන්න ආණ්ඩුව මේක ගේන එක එහෙම නැත්නම් අකුල ගන්න. දැන් මේ වෙනකොට කොරෝනාවත් එක්ක ආණ්ඩුව කොර වෙලා මර්ධනය සහ සීමාවන් පනවන්නට හදන්නේ අපි දැක්කා පෞගිය කාලේ කොරෝනාව තියෙනකොට ආණ්ඩුවේ අවශ්‍යතාවයන් වලට ඒක පාවිච්චි කරපු හැටි. ඒ නිසායි අපි මේ වෘත්ති සමිති නායකයන් ඇවිල්ලා ජනතාව දැනුවත් කිරීමේ කටයුත්තකට අද මැදිහත් වෙලා තියෙන්නේ. විශ්වයේ සියලු දෙනා විරුද්ධයි. අද වෙනකොට හැමෝම විශ්වයට විරුද්ධයි. නමුත් අපිට කතා කරන්න නිදහසක් නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේක 69 ලක්ෂයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ බිලියන 2ක සියලු ජනතාවට තියෙන ප්‍රශ්නයක්. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළ වුණා. විස්ස පෙන්නලාද බලයට ආවේ. දූණු ගෙඩිය පෙන්නලානේ බලයට ආවේ. ආගමික නායකයන්, සිවිල් සමාජය, දේශපාලන පක්ෂ මේකට විරුද්ධ වෙද්දී මොකද්ද මේ මෙච්චර ලොකු හදිස්සිය? 19 වෙනි සංශෝධනයත් එක්ක අපේ රට නන්නත්තර වෙලා තියෙන්නේ. ඒ නිසා අපට අවශ්‍ය වෙලා තියෙනවා 19 ඉතාමත්ම ඉක්මනින් ඉවත් කරලා 20 වෙනි සංශෝධනයට ගිහිල්ලා తాවකාලික වශයෙන් මේ රටට නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා රට ජනතාවට හොඳ කලදසාවක් උදා කරන්නට. මාස 6ක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් සකස් කළ ගේනවා නම් අද මොකටද මේ හදිසි මේ මාස 6 මේ රට ක්‍රියාත්මක කරන්න බැයිද තියෙන අනුග්‍රහ ව්‍යවස්ථාවත් එක්ක? ජයජවදන මහත්තයා ගෙනාවු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දශක ගණනක් බොහෝ දෙනෙක්ගේ පිළිකුලට පත් වුණා. එහි වෙනසක් ඇති කිරීම අපේ වගකීම බලාපොරොත්තු. ඒ නිසා තමයි తాවකාලිකව මේ සංශෝධනය දෙන එන අතරෙම සියලු ජනතා බලාපොරොත්තු වලට විසඳුමක් දෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මේ රජය කැප වෙලා තින්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කිහිපයකම වැඩ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව ජනාධිපති මාත්‍යංශය පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මාස 19 වෙනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ චාරිකාවේදී ජනතාව කළ ඉල්ලීම් ඉටු කරනු වස් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබුණා. ජනාධිපතිවරයා මදුරන් කුලිය ආදර්ශ මහාවිද්‍යාලයට ගිය අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීම යුද හමුදා ඉංජිනේරු බලකාය වෙත යොමු කරනු ලැබුවා. එතැන් සිට දින 18ක් වැනි කැටි කාලයකදී ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් වලින් 90%ක පමණ වැඩ මෙවර විට අවසන් කර තිබෙනවා. प्रदेश जनता जनाधिपति वरियागिन सिदुकल इल्लीमकट अनुव जीवनगम कजुवत्त दक्वा मार्गे किलोमीटर 4.6 कोटस कापट अतुरा संवर्धने किरमीन पवतेनवा ईट वेनकर अति मुदल रुपेल मिलियन सेया
කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන් කුලිය මහකොඹ කඩවල හරහා ආණ්ඩිකම දක්වා මාර්ගය අබලන් වී තිබීම ගැන ජනතාව ජනාධිපතිවරයා මෙහිදී දැනුවත් කරනු ලැබුවා. ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එහි ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරෙනු අතර 90 කිලෝමීටර 9.7ක මාර්ග කොටස කපටතුරා මෙවන විට සංවර්ධනය කරමින් පවතිනවා. අධික වර්ෂා කාලීට මාර්ගයේ ඇතම් ස්ථාන ජලින් නැටවන අතර එය මීටර් 5ක් පළලට සංවර්ධනය කරන අතර වැය කරන මුදල රුපියල් මිලියන 250ක්. අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී තනතුර සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි තනතුරට යෝෂිත රාජපක්ෂ මහතා පත් කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ පවසනවා. නාවික හමුදා ලුතින කමාන්ඩර්වරයෙක් වන යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත්‍ර රත්නයයි. මෙම පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සුබපැතුම්ද එක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බාග්ලි මහතා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. අරලියගහ මන්දිරයේදී පැවති මෙම හමුවේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේදී සහයෝගීතාවය ඇති කරගත හැකි ශ්‍රේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්තුණා. මෙම හමුව සිදු වූයේ පසුගිය මාසයේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුව පිළිබඳව පසු විපරමක නිරත වීමේ අරමුණෙන් පාසල්වල ජල අවශ්‍යතා, සනීපාරක්ෂක අවශ්‍යතා, වැසි ජලයේ එක්රැස් කිරීම, දුෂ්කර ජීවන තත්ත්වයන් පවතින ප්‍රදේශවල වැසිකිළි තනා දීම සහ අපද්‍රව්‍ය පොහොර බවට පරිවර්තනය කළ හැකි ව්‍යාපෘති ඇතුළුව දෙරට අතර සහයෝගයෙන් ක්‍රියාත්මක කළ හැකි ශේෂ්ත්‍ර කිහිපයක ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියා මහකොමසාරිස්වරයා මෙහිදී අවධානය යොමු කළා. මෙරට ඖෂධ අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව සොයා බලා ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ නිෂ්පාදන පහසුකම් ඇති කිරීමට ඉන්දියා ආයෝජකයන් දිරිමත් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී යෝජනා කර තිබෙනවා. පසුගිය මැතිවරණ සමයේ වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කළ පරිදි ජනතාවට ලබා දීමට පොරොන්දු වූ සහන මල්ල බෙදා හැරීමේ කාලය දැන් එළඹ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලැබිලා තියෙන ආරංචිය අනුව කටුනායක ප්‍රදේශයේ ඒ කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ගේ බෝඩින් වලත් කොරෝනා වසංගතය ආසාදිතයෙන් හමු වෙලා තියෙනවා. මේ වෙනකොට තාම පෑලියගොඩ, කැලණිය, වත්තල වගේ ප්‍රදේශවල ඇඳිරි නීති දාලා නැහැ. පෑලියගොඩ ප්‍රදේශයේත් ආසාදිතයින් කීප දෙනෙක් හමු වෙලා තියෙනවා කියලා. පෑලියගොඩ ප්‍රදේශයේ වතු නිවාස ගණනාවක් තියෙනවා. ඒව පාලනය කරන්න හරි අමාරුයි. යම් ආසාදිතියක් ඇති වුණොත්. ඒ විතරක් නෙමෙයි. ඒ ජනාධිපතිවරණයේදී වේදිකාවක් ගානේ ගිහිලා කිව්වා නේද මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු බඩු මල්ලක් ලබා දෙනවා කිව්ව අඩු ආදායම් ලාභින්. මේ වෙලාව නේද ඔය දෙන මල්ලක් දෙන්න. මේ වෙලාවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ බඩු මල්ල දෙන එක පටන් ගන්න. මේ වරින් වර කණ්ඩායම් කිහිපයක් ඉන්දියාවෙන් මේ බැන්ඩිට්ස් ආයතනයේ සේවකයෝ කොරෝනා තත්ත්වය හමුවේ ලංකාවට ඇවිල්ලා තිනවා කාණ්ඩ කිහිපයක් වශයෙන්. ඒකට මේ බැන්ඩිට්ස් ආයතනයට මේ රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වයක් කවුද ලබා දුන්නේ කියන කාරණාව මේ වෙලාවේ බරපතල ලෙස සමාජයේ කතිකාවක් තියෙනවා. කර්මාන්ත අමාත්‍යතුමා මේ ගැන සොල බැලුවේ නැද්ද? පාලන අධිකාරියේ මොකද්ද කළේ මේ තත්ත්වය මේ වගේ උස්සන්න වෙනකම්? රෝග ලක්ෂණ මතුවෙනකොට ඇයි වෛද්‍ය පහසුකම් වෛද්‍ය උපදෙස් ලබා දීමට බැන්ඩෙක්ස් ආයතනයේ පාලන අධිකාරිය අපොහොසත් උනේ? ආණ්ඩුව රෙගුලාසි දාලා ගැසට් නිවේදන කළා ජනතාව පැත්තට හරවන වේවල. හැබැයි බැන්ඩෙක්ස් ආයතනයේ පාලන අධිකාරියට මේ ගැන විමර්ශනයක් කරන්න බොහොම මන්දගාමී විදියට තමයි අද නිකන් මේ සම්බන්ධව කටයුතු කරන්නේ. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ උවද රඩ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් මේ වසංගත තත්ත්වයක් හින්දා විරුද්ධ පක්ෂය හැම වෙලේම කියන දෙයක් තමයි ජන ජීවිතය කඩා වැටිලා රට අගාධයටපත් වෙලා රටේ කිසි සංවර්ධනයක් නැහැ ඉදිරියට යන්නේ නැහැ කියලා. සෞඛ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරමිනුත් රට තුල ක්‍රියාශීලී බව ඇති වුණා. ඒකට හොඳම උදාහරණය තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ප්‍රශ්නය විසඳන්න මේ වෙනුවට කටයුතු කරලා තියෙනවා. පසුගිය අවුරුදු 4 මාර්තිස්සෙම විසඳ ගන්න බැරුව තිබුණු ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ
संविधान मगिन लोक प्रसिद्ध संग्रह मिधान विपक्ष बला चोदना करो अद अपने पुलवंक कोविड 19 वसंगत यम आकार ब्रांडिक्स पकूर एक अपीट पुलवंक पश्चिम शिष्य विभाग सार्थक पावता मंगिधान एक लघु जयग्रहण පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කර ඇති මෙහෙයුම් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක සහ දයාශ්‍රී ජයසේකර යන මහතුරුන් අද කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. පොලිස් කණ්ඩායම් 6 හොයන්න තව පොලිස් කණ්ඩායමක් දාල දී ඒකයි. නර නාටක මහත්තයෝ නර නාටක රවි කරුණානායකවත් හෙව්වා. රාජ්‍ය දේශනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන්. කාටද මේ වීලු සපයන්නේ? අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා වීලු හැටියට මේ ගණන් ගන්න. තීන්දුව දෙයි හැබැයි මේවා දිගින් දිගටම සිද්ධ වුණොත් ඊළඟ මැතිවරණේ දැඩි තීන්දුවක් ගති එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ අපිට සිද්ධ වෙන්න පුළුවන්. ජනතාව විසින් තීරණය කරලා තමයි ආණ්ඩුව ගේන්නේ. අපි ඒකට පහසුකම් සපයන්න හැදීනේ ඉදිරිපත් වෙන. හැබැයි කියන්න ඕනේ දේ විරුද්ධ වෙන්න ඕනේ දේ පක්ෂ වෙන්න ඕනේ අපි ජනතාවගේ මතය අනුව ඒ වෙලාවට කරනවා. දේශපාලඥයන් අතරම ගනනකොට හැමදැනම හැංගිලා ඉන්නවනේ ඉතින් හැංගිලා ඉඳලා වෙලාවට බාර වී මම හිතන්නේ එතුමා අපේක්ෂිත අපායදුම් පත්‍රික ඉදිරිපත් කරලා දෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ ඒකින්ද ඒකත් ඒක වෙනකල් හැංගිලා ඉඳී කොහෙද අද වෙනකොට පාසුකු ප්‍රහාරය එල්ල කරපු මිනිස්සු පැත්තක ඒකට වික්ටිම්ස්ලා වෙච්ච කඩිය තමයි අද ගණන්ලා කැඳවලා ප්‍රශ්න කරන්නේ මේ පරීක්ෂණය කරන්න ඕනේ පාසුකු ප්‍රහාරය එල්ල කරුවේ කවුද කියලා හොයාගන්න දැන් වෙලා තියෙන්නේ එල්ල කරපු මිනිස්සු කවුද කියලා හොයාගෙන වැඩේ පැත්තකින් තියලා වෙන වෙන ඒවට දැන් අත ගහලා ඉදීන්නේ ඒකයි අපිට තියෙන ප්‍රශ්න එක එසේ වෙතත් මම නම් කියන්නේ මේ කොමිෂන් සභාව අනිවාර්යෙන් සොයා බැලිය යුතු කාරණේ තමයි පාසුකු ප්‍රහාරයට පාසුකු ප්‍රහාරය එල්ල කරේ කවුද කියලා. ඉතින් ඒ නිසා ඒක ඉල්ල කරපු සහරාන්ලද සහරාන්ලා පිටිවාසීදී කවුද කියන කාරණේ තමයි වැදගත් වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පිළිබඳව සමග ජනපද වේගයේද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. මේ සියල්ල මෙත ආණ්ඩුව සිය නවතම නඩගම රඟ දක්වා ඇති රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ලෙසයි. විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා දෙදිනකට වැඩි කාලයක් ගත කර ඇති නමුත් තවමත් බදුදීන් මහතාව අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත. ඔහු අත්අඩංගුවට කොට ගන්න ලෙස වරන්තුවක් ද නැත. දැනය ආණ්ඩුවේ විකට රසංකයක් බවට පත්වී ඇති අතර රහස් පොලිසිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට පැමිණ කටඋත්තර ලබා ගැනීම දක්වා එම රසංකය දිගු වී තිබේ. අනෙක් අතට ආණ්ඩුව රිෂඩ් බදුදීන් මහතාව අත්අඩංගුවට ගන්නට විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බවට පාරම්භයි. එතෙන් සිට දෙදිනක් ගත වී ඇතත් එය සිදු නොවීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුව සහ මුලින්ම තිර පිටපතකට කටයුතු කරන බවයි. ආණ්ඩුව කල යුත්තේ රටේ පවත්න බරපතල ව්‍යසනය කෙරෙහි අවධානය යොමු කොට වහම අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමයි උපුටා ගැනීම අවසන්. මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ රෙදිපිලි අලෙවිසලක తాවකාලිකව ඉදිකරන ලද විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ අද උදැසන 8:30ට පමණයි. මහනුවර ලේවැල්ල ධර්මාශෝක මවතේ රෙදිපිලි අලෙවිසලක තුන්වන මහලේ සිට මෙම විදුලි සෝපානය කඩා වැටී තිබෙනවා. අදල් ගොඩනැගිල්ලේ බිම්මහලේ ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර විදුලි සෝපානය හරහා ඊට සිමෙන්ති කොට ගෙන යාමට උත්සාහ කිරීමේදී සෝපානය කඩා වැටීමට ලක් වී තිබෙනවා. දැන් ෆැබ්‍රික් පටවන්න නැවෝ කියන්නේ සිමෙන්ති දාන්නේ. ඔව්. දැන් දැන් අපි එද්දී ගැටි සිමෙන්ති පටවල ඉවරයි. ආවම කරලා ඒක පොඩ්ඩක් දැහැලා දීලා ගැට්ටිය දොර ඇතුළට දෙන්න මෙහෙට වුණා. අතාවි අපි දෙන්න ආවා. ඔව්. අපි සද්ද විතරයි වුණේ. දැන් මේ කියන්නේ රෙදි විතරයි අපි මේ පටවන්නේ අපි මොනවද පටවන්නේ?
අනතුරින් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කළ සේවකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් අයෙකු බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. 10:45ට පමණ එක් රෝගියෙක් පමණක් අපගේ හදිසි ප්‍රතිකාර ඒකකයකට ඇතුළු වුණා. ඔහු මේ රෝහලට අරගෙන එන විට මියගොස් සිටියේ ඔහුගේ හිසට සහ පපුව ප්‍රදේශයට දරුණු ලෙස තුවාල සිදු වෙලා තිබුණා. ආයතනයේ රෙදිපිලි ඇතුළු අමුද්‍රව්‍ය එහා මෙහා ගෙන යාමට තාවකාලිකව විදුලි සෝපානේ ඉදිකර තිබුව අතර ඊට දැරිය නොහැකි බරක් පැටවීමෙන් අනතුරු සිදුවන්නට ඇතැයි පොලිසිය සැකපල කරනවා. සිද්ධ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ කපිතාන්වරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අදාළ නෞකාවේ කපිතාන්වරයා වන ග්‍රීක ජාතික ටිරෝස් හිලියස් වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් මත මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් විහාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අදාළ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අදාළ චෝදනාවට වරද පිළිගෙන මෙවන විට රුපියල් මිලියන 12ක දඩ මුදලක් කොළඹ මහඅධිකරණයේ හමුවේ ගෙවා අවසන් කර තිබෙන බව දැනුම් දුන්නා. ඒ අනුව ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද එම නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා. එමෙල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විරෝධය පළ කළේ නැහැ. ඒ අනුව අදාළ කපිතාන්වරයා වෙත අධිකරණය මගින් පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා. පසුගිය සැප්තැම්බර් මාස 3 වනදා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ නාවික සැතපුම් 38ක් දුරකදී මෙම නෞකාව ගිනි ගැනීමට ලක් වුණා. අදාළ නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල සහ නෞකාවෙන් කාන්ද වූ ඉන්ධන හේතුවෙන් සිදු වූ පරිසර හානියට අදාළව වන්දි ගෙවීමට නෞකාව හිමි සමාගම පසුගියදා එකඟතාවය පළ කළා. ඒ අනුව රුපියල් මිලියන 442ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීම සඳහා එම නෞකාව හිමි සමාගම එකඟතාවය පළ කළ බවයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේ. තමන් යලි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුද්දීන් විසින් ඉදිරිපත් කර තිබෙන රේඩ් පෙත්සම විභාගයට නොගෙන නිෂ්පභ කරන ලෙස ඉල්ලමින් අභ්‍යාචන අධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පොත ඇතුළු අධිකරණයේ වාර්තා උපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජලි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුද්දීන් මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් අභ්‍යාචන අධිකරණයේ හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබෙනවා. කොළඹ අගරතුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා විසින් පෙත්සම ඉදිරිපත් කළා. අතරමැදි පෙත්සම ඉදිරිපත් කළ රාමනායක පියතුමා පවසන්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ති ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රියාජ් බදියුද්දීන් නැමැති සැකකරුටෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කර තිබූ බවයි. එසේ තිබියදී හදිසියේ රියාජ් බදියුද්දීන් නැමැති සැකකරු මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබීම පිළිගත නොහැකි කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. විධිමත් පරීක්ෂණයක් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද ඔහු සඳහන් කළා. සැකකාර රියාජ් බදියුද්දීන් විසින් අභ්‍යාචන අධිකරණයේ හමුවට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑත්වලින් නොවන බව පෙන්වා දෙන අතරමැදි පෙත්සම් කාර්යපියතුමා ඔහුගේ පෙත්සම තුල සාවද්‍ය සහ නොමග යවන සුළු කරුණු අන්තර්ගතව තිබෙන බවද සඳහන් කර තිබෙනවා. එමෙන්ම මෙම පෙත්සම තුල අත්‍යවශ්‍යම සිටිය යුතු පාර්ශ්වයන් නම් කිරීමට පෙත්සම් කරු මගහැර තිබෙන බවද අතරමැදි පෙත්සම් තුලින් චෝදනා කර තිබෙනවා. ඒ අනුව රියාජ් බදියුද්දීන් මහතා විසින් තමන්ව යලි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම තුල කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි අතරමැදි පෙත් සම්කාර පියතුමා අභ්‍යාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. ජනාධිපති ආරක්ෂක ලේකම් සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට තර්ජනය කළ යැයි චෝදනා ලබා සිටින සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු ලෙස සැලකෙන පොඩිලසී නැමැත්තාව අපමත මුදා හැරීමට අද අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව ගාල්ඩ් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරු ලෙස ජනිත් මදුශංක හෙවත් පොඩිලසී මීට පෙර නම් කර තිබෙනවා.
අධිආරක්ෂිත බන්දනාගාරයක් වන බූස්ස බන්දනාගාරයේ රඳවා සිටියදීත් පොඩිලිසි නැමැත්ත කිලෝග්‍රෑම් 5ක බරකින් යුත් රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කර ඇති බවට විවෘත අධිකරණයේදී සඳහන් වී තිබෙනවා. එහිදී වැඩිදුරටත් අවධානය යොමු කර ඇත්තේ අධිආරක්ෂිත බන්දනාගාරයක් වෙත එම ද්‍රව්‍ය රැගෙන ගියේ කෙසේද යන්න කෙරෙහි. අප නියම වුවත් පොඩිලිසි නැමැත්ත තවදුරටත් මාස 9ක කාලයක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාරගෙන තිබෙනවා. ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. යලි දේශීය පුවත්වතයි අවධානය. ප්‍රවීණ රංගන ශිල්පිනියක මෙන්ම ගායන ශිල්පිනියක වූ අනුලා බුලත්සිංහල මහත්මිය අද පෙරවරුවේ අභහා ප්‍රාප්ත වී තිබෙනවා. අභහා ප්‍රාප්ත වන විට එතුමිය 73 වන වියෙහි පසු වුණා. එතුමි පිළිබඳවයි මේ සටහන සියත අප තබන්නේ. මෙම වේදිකා නාට්‍ය ගීතය ලොකු කුඩා අප කගේත් හදවතට ඉතා සමීප ගීතයක්. ගීතය මෙන්ම මෙම ගීතය ගායනා කළ අනුලා බුලත්සිංහල නම් වූ ඒ ගායන ශිල්පිනියද ශ්‍රී ලංකීය ප්‍රේක්ෂක මෙන්ම ශ්‍රාවක හදවත් තුළ සිය නාමය සනිටුවන් කළ සොඳුරු චරිතයක්. නේනගේ සූදුව රඟහල දැන්නත අඬාදුරේ පන්සල පාමුල බුදුන් වදින මේදහතින් වැනි ගීත හරහාද තව තවත් සිය අනන්‍යතාවය අනුලා බුලත්සිංහලයන් මෙරට කලා ශාස්ත්‍රය තුළ තහවුරු කළා. එමෙන්ම රතු හැට්ටකාරී තාරාවෝ ඉකිලති මధుර චවනිකා කුවේනි මහසාර චරිත දෙකක් වැනි වේදිකා නාට්‍ය තුල තීමෙන්ම නිල්දිය යහන ගෝල් සහ අසන්දිමිත්තා යන සිනමාපට ඔස්සේ සිය රංගන කුසලතාවෙන් මෙරට ප්‍රේක්ෂක හදවත් පිනවීමට ඇයට හැකි වුණා. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී රංගන වේදිකා කුහට ජීවිතේ එක්වරක් පමණක් බෙදෙන නාට්‍ය කීර්ති සම්මානින් පිදුම් ලැබීමට අනුලා බුලත්සිංහල මහත්මිය වාග්ය උදා කරගත්තා. සිය ගායන කුසලතාවෙන් මෙන්ම රංගන කුසලතාවේ ඔස්සේ ශ්‍රී ලංකීය කලා ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටු කළ අනුලා බුලත්සිංහල මහත්මිය මෙරට ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතක රසක් සනිටුවන් කරමින් සිය ජීවන රඟමඩලෙන් අද පෙරවරුවේ නික්ම ගියා. ප්‍රවීණ සහ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම ගායන ශිල්පිනියක වූ අනුලා බුලත්සිංහල මහත්මිය අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාව ප්‍රාප්ත වුණා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටි ඒ මහත්මිය මිය යන විට 73 වන වියෙහි පසු වුණා. අභාව ප්‍රාප්ත අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකන්දුරේ මදුෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ටාෂයේ වෙත බහර දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මදුෂ් කොළඹ අපරාධ කොට්ටාසේ වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී තිබෙනවා. ඩුබායිහිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඔහු 2019 වසරේ මැයි 5 වන දින එරටින් පිටුවහල් කර තිබුණා. මේ මොහොතත් සමගින් අපේ ප්‍රධාන ප්‍රතිවිකාශයෙන් සමගන්නවා අපේ යලිත් හමුවනේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත්වලින් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.